ගල් අඹලංගොඩ මාර්ගයේ අකුරල ගල්දුව ප්‍රදේශයේදී මෝටර රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1.65 ක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ මෙම මෙහෙයුම දියත් කළා. රත්ගම සහ ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවටගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් මිලියන 10කට අධිකයි. පොලිසිය පැවසුවේ සැකකරුවන් අතර විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුද සිටින බවයි. සැකකරුවන් දීර්ඝ කාලයක සිට ගාල්ල, හික්කඩුව සහ අක්මීමන ප්‍රදේශ ආශ්‍රිතව හෙරොයින් ජාවාරමේ නිරත වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. මේ අතර කළුතර කොට්ටාෂ නීතිය බලගැන්වීමේ ඒකකයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අලුත්ගම දර්ගා නගරයේදී පොලිස් භාරයටගත් මෙම තොගේ සැලකෙන්නේ මෙතෙක් කළුතර කොට්ටාෂය තුළ පොලිස් භාරයටගත් විශාලතම කේරළ ගංජා තොගේ ලෙසයි. ගත වූ මාස 3 තුළ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කළා. හෙරොයින් කිලෝග්‍රෑම් 231 ග්‍රෑම් 54ක් බේරුවලදී අත්අඩංගුවට ගැනුණා. 2018 දෙසැම්බර් 16 වෙනිදාද හෙරොයින් කිලෝග්‍රෑම් 31 ග්‍රෑම් 329ක් රත්මලානේදී අත්අඩංගුවට ගැනුණා. 2019 ජනවාරි 17 වෙනිදා හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් කඩුවෙල කොතලාවලදී පොලිස් භාරයට ගැනුණා. 2019 ජනවාරි 22 වෙනිදා යලිත් හෙරොයින් කිලෝග්‍රෑම් 95ක් කොල්ලුපෙටියේදී පොලිසිය භාරයට ගැනුණා. 2019 පෙබරවාරි 5 වෙනිදා හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් පිළියන්දලදී සිය භාරයට ගත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව. 2019 පෙබරවාරි 22 වෙනිදා හෙරොයින් කිලෝග්‍රෑම් 4යි ඇෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සහ ග්‍රෑම් 655ක් මීගමුව පෝරතොටදී පොලිස් භාරයට ගැනුණා. 2019 පෙබරවාරි 23 වෙනිදා මෙරටදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියේදී පොලිස් භාරයට ගැනුණා. එහි ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක්.